අයිබෝවන් ඔබ රාත්‍රී 9යි ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනු හේන්ද්‍ර මම කුෂාණි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත චේත්‍ර රසක ප්‍රවර්ධනයට තුර්කියේ සහාය අධික උණුසුමේ ගැටලුවලට මුහුණ දෙන්න සෞඛ්‍ය සූදානම් කොරෝනාවට සමුදී මව් රට වෙත යන්නට චීන කත සූදානමින් විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකාවේ තුර්කී නව තානාපතිතුමිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා ආර්ථික සංස්කෘතික අධ්‍යාපනතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. තුර්කි නවතානාපතිනිය සඳහන් කළේ දෙරට අතර සම්බන්ධතා දියුණු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් ඇති බවයි. නිදහසින් පසු ශ්‍රී ලංකාව සහ තුර්කිය විධිමත් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබෙනවා. 2008 වසරේදී එවකට ජනාධිපතිවරයා සිටි මහින්ද රාජපක්ෂ මහතා තුර්කියේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර තුර්කි රාජ්‍ය සංචාරයක නිරත වූ පළමු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතායි. මෙරට සංචාරක ක්ෂේත්‍රය දියුණු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා තුර්කි තානාපතිවරයගෙන් ඉල්ලා සිටියා. තුර්කි ගුවන් සේවයේ දිනපතා ශ්‍රී ලංකාවට පියාසර කිරීමත් සමග තුර්කියෙන් පමණක් නොව වෙනත් රටවලින්ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහු අද දිනේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝගය නිකුත් කෙරුණේ. රංජන් රාමනායක මහතාගේ ඇපඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කළා. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවා. ඒ ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සහ බලපත්‍ර අලුත් නොකළ ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුවට ඉදිරිපත් කිරීම සඳහායි. රංජන් රාමනායක මහතා විනිසුරුවන් සමග දුරකථන සංවාද 63ක් පවත්වා ඇති බව රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සමග මන්ත්‍රීවරයා දුරකථන සංවාද 10ක්ද සිදු කර ඇති බවට හෙළි කෙරුණා. ඉන් ඇමතුම් 4ක් ලබාගෙන ඇත්තේ ගිහාන් පිලපිටිය මහතා බවයි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ. විනිසුරු පත්මිනි රණවක මහත්මිය සමග දුරකථන සංවාද 33ක් මන්ත්‍රීවරයා සිදු කර ඇති බවත් ඉන් 10ක් ලබාගෙන ඇත්තේ විනිසුරුවරිය බවත් මෙහිදී හෙළිවුණා. වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා සමග දුරකථන සංවාද 20ක් රංජන් රාමනායක මහතා සිදු කර තිබෙන බවයි දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ. මේ අතර අධිකරණ භූමියට පැමිණ සිටි රංජන් රාමනායක මහතාගේ හිතවතෙකු බවට පැවසෙන පුද්ගලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ආකාරයද දැකගත හැකි වුණා. ඒ මොකද උනේ? මට පහර දෙන්න හදනවා මේ රංජන් මහත්තයා ගාව මේ ළඟදී ආවිල්ලා ඒගොල්ලෝ. මම අවුරුදු 8 ඉඳන් චූටි කාලේ ඉඳන් ඉන්න පුද්ගලෙක්. කවුද පහර දෙන්නේ? මේ අර මේ ලෝය මහත්තයගේ මල්ලි. මම සෝෂල් මීඩියා කතා කරනවා. හරිද? රංජන් මහත්තයා කතා කරනවා මමත් කතා කරනවා. වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පෙළපිටිය මහතාට වරින් තුන කිත් කිරීමට අදාළ නඩුව හෙට දිනේ කැඳවර ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයේ හමුවේ සිදු කළ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරුවයි නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොළ මහතා මෙම නියෝගය ලබා දුන්නේ. වරෙන්තු නිකුත් කිරීමට අදාළව සාක්ෂි ලබා දීම සඳහා සුදුසු නිලධාරියෙකු අධිකරණයට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ටාශය ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතාට නියෝග කළා. කිසිවෙකු නීතියට ඉහලින් නොමැති බව පෙන්වා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විනිසුරුවරයා සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද කියා සිටියා.
පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් සැකකාර රංජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරයා සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවද ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. පැමිණිල්ල විත්තිය පවත්වන දේශනය මත විනිසුරුවරයෙකු තීන්දු දෙන බව විශ්වාස කළද බලපෑමක් මත තීන්දු ලබා දෙන්නේ නම් එහි බරපතලකම විමසා බැලිය යුතු බවයි ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ. මේ අතර තමා ලබා දුන් උපදෙස් මත ක්‍රියා නොකිරීම ගැන නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ දිනේදී සිය අප්‍රසාදය පළ කර තිබුණා. ලකුණ මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් නව සඳහනය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දමබණ්ඩාර මහතා චෝදනා කරනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඇතුළු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක් මේ පිළිබඳව අද මාධ්‍ය හමුවේ කරුණු හෙළි කළා. පසුගිය සඳුදා පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන් වුණේ ගැටුම් රැසක් මැදයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගියේ ඉදිරි මැතිවරණයට අලියා ලකුණෙන් තරඟ කළ යුතු බවට වූ යෝජනාවක් හේතුවෙන්. එම රස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරී වසම් මහතා කියා සිටියේ නව සන්ධානයේ නාම යෝජන ඇතුළු තීන්දුව තීරණ ගන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි. මොකද මීට පෙරත් විවිධ පෙරමුණවල් වලින් ආවත් ඡන්දය සඳහා ලකුණ වශයෙන් ඉදිරිපත් කරනු ලැබුවේ අලියා ලකුණ. එතකොට සන්ධානයේ නම මොකද්ද යොදාගෙන තියෙන්නේ මේ වෙනකොට? ඒ පිළිබඳව අපිව තවමත් හරියට දැනුවත් කරලා නැහැ. අලියා ලකුණෙන් ඔවුන් තරග කළොත් අලියා මෙහෙවන්නේ කවුද? අලියා මෙහෙවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. නාමෝජන මණ්ඩලයපත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙන්. ඒකට බහුතරයේ එකගතාවය ගන්න ඕනේ. එතකොට සන්ධානයේට අලියා ලකුණ අරගෙන මේ ඔවුන් කියන ගමන යන්න බැරි වෙනවනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඔවුන් වෙනම ලකුණක් තෝරා ගත යුතුයි. මං හිතන්නේ එහෙම තෝරා ගත යුතුයි කියලා තෝරා ගන්න නම් ඒ සම්පූර්ණ වැරදි. මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂ නායක කාර්යාලයේදී මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මේ ඉස්සලම් මේ තීන්දුව කරද්දි මේ අලියා ලකුණ සම්බන්ධව කවුරුත් කතා කරේ නැහැ. ඉතින් අද කියනවා අපි අලියා ලකුණට විරුද්ධ වෙනවා කියලා මතයක් ගෙනියනවා. මෙතන කරන්න හදන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූණ පෙන්නලා නමට විතරක් සඳහනේ තියාගෙන බලය වෙනතනකට දෙන්න මේ රටේ ජනතාව කැමති නැති විත්තිය අපි කියන්න ඕන. මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලකුණ මත දාලා සඳහනේ කඩාකප්පල් කරන්න කටයුතු කිරීම ගැන මම කනගාටු වෙනවා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂයේ ගත්ත තීන්දුවට පරස්පර අදහසක් තමයි අකිල විරාජකාරී සම්මෙත්තුමා ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි පක්ෂයේ මහලේකම්තුමාට කියන්නේ මේක පක්ෂයේ මහලේකම්තුමාගේ පෞද්ගලික බෝධලයක් නෙමෙයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයට මේක ගෙනල්ලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගන්න මේ සඳහනට මේ අලියා ලකුණ ලබා දෙනවද නැද්ද කියන එක. මේක වෙනම සන්ධානයක් වෙනම ලාංඡනයක් වෙනම දේශපාලන ආයතනයක්. මේකට නායකයෙක් ඉන්නවා, මහලේකම්වරයෙක් ඉන්නවා. මේක බොහොම පැහැදිලි. දැන් එක්සත් ජාතික පක්ෂයේ ඒකේ මහලේකමුයි කියනෝ නම් නෑ UNP ඉල්ලන්නේ. ඒගොල්ලෝ වෙනම නාම යෝජනා මණ්ඩල දානවා නම් අර ඔබතුමා කිව්වා වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ වලිගේ පාගගෙන. අර එක මහත්යට නෝන්ලා දෙන්නේ තියාගෙන ඉන්නවා වගේ. අලියා ලකුණ UNP අපිටයි දෙගොල්ලෙක්ට තියාගන්න බෑනේ. නම දේශමාල පක්ෂය පිළිගන්න එපා. එක්සත් ජාතික පක්ෂය මැකෝගෙන් ඉල්ලයි. මොනවාද මේ කුණු අරප? මේ අවුරුදු 26ක් පක්ෂයේ නායකත්වයේ වෙන කාටවත් නොදී තියාගෙන ඉන්න මිනිස්සයා එයාට අගමැති වෙන්න පුළුවන් නම් මේ රටේ තව මිනිහෙක් කියනවා දුඹ අගමැති වෙයන් මං ඉන්නම් පැත්තකට වෙලා කියලා. එහෙමත් කිව්වා යා මාසක විතර ඉස්සෙල්ලා. නායකෙක් නම් නායකයා වගේ ඉන්න ඕනේ. කොරෝනා වෛරසයේ ආසාදනය වී බෝවන රෝග විද්‍යායතනයේ සිටි චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා අද රෝහලින් පිටව යාමට සැලසුම් කර තිබුණද එම කාර්යය කල් තැබුණා. කෙසේ වුවද සියලු වෛද්‍ය පරීක්ෂණ වාර්තාවලට අනුව ඇය සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය 27 වනදා සිට බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු වූ මෙම කාන්තාව ඉතිහාසයට එක් වුණේ ශ්‍රී ලංකාවෙන් හමු ප්‍රථම කොරෝනා රෝගියා ලෙසයි. වහා ක්‍රියාත්මක වූ සෞඛ්‍ය අංශ ඇයට ඉතා ආරක්ෂා සහිතව ප්‍රතිකාර ලබා දීම සිදු කළා. බෝවන රෝග විද්‍යායතනයේදී මෙසේ සාර්ථකව ප්‍රතිකාර ලබා දීම සිදු කෙරුණු අතර අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කඩිනමින් සිදු කිරීමට වෛද්‍ය පරීක්ෂණ ආයතනය ක්‍රියා කළා. ශ්‍රී ලංකාවේ වෙදකමේ හා සත්කාරයේ ආශිර්වාදයෙන් සුවය ලැබූ මෙම චීන ජාතික කාන්තාව අද රාත්‍රියේ සිය මව්බිම බලා යාමට සූදානමින් සිටි බවයි වාර්තා වන්නේ. ඇගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවසන් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බැවින් එම සියලු වාර්තාද සහිතව මව්බිම් බලා යාමට අවස්ථාව සලසා දීම සෞඛ්‍ය අංශවල අපේක්ෂාව වුණා. ඒ අනුව අද දිනේ නොහැකි වූද කඩිනමින් චීනය බලා යාමට ඇයට හැකිවනු ඇතේ.
වෛද්‍ය පර්යේෂණ ආයතනය අපිට දැනුම් දීලා තියෙනවා රෝගිය නැති මට්ටමටම සුව වෙලා තියෙන්නේ කියලා. ඔවුන් මේ රෝගය තියෙනවද නැද්ද කියලා හොයාගන්න ටෙස්ට් එක ඩිවලොප් කරනවා. අපිට දැනුම් දුන්න චීන තානාපති ගුවන් කණ්ඩායම් විදියට සංචාරක විදියට ලංකාවට එන එක නවත්තනවායි කියලා. නමුත් අපි චීන රජයත් එක්ක මේ වෙලාවෙ හිටගත් චීනය තනි කරන්න කිසිසේත්ම ලෑස්තිත් නැහැ, කොන් කරන්න ලෑස්තිත් නැහැ. චීන තානාපතිතුමා මට හමු වෙලා විශේෂ ස්තුතියක් කරා. මෙ අතර ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදින වූ බවට සැකපිට රෝහල් ගත වූ පුද්ගලයින් 16 දෙනෙකු මෙවන විට දිවෙනපුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. චීනයේ වුහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මෙවන විට දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් 33 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බැවින් එළබෙන සෙනසුරාදා දිනේදී එම පිරිසට වෙලට යාමට හැකිවන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කරන්නේ. එම පිරිස අනිද්දා දිනේ යුද හමුදා මූලස්ථානයේදී තමන් ලැබූ අත්දැකීම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමටද නියමිතයි. මුළු ලෝකයම භීතියට පත් කරපු කොරෝනා වෛරසය, එම නැත්නම් අද වෙනකොට COVID-19 වෛරසය. ඒ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෛරසයට ලබා දුන්නු අලුත්ම නාමය. මේ වෛරසය ආසාදනය වූවෙක් මුලින්ම වාර්තා වුණේ චීනයේ වුහාන් නගරයෙන්. ඒ පසුගිය දෙසැම්බර් මාසයේදී එතැන් සිට අද වෙනකොට රටවල් 20කට අධික සංඛ්‍යාවකට ලෝකෙ පුරා මේ වෛරසය පැතිරලා තියෙනවා. ජනවාරි මාසයේ 20 වෙනිදා වෙනකොට මේ වෛරසයෙන් වාර්තා වුණේ මරණ 3ක් පමණයි. ආසාදිතයන් 200ක් වාර්තා වුණේ. අද පෙබරවාරි මාසයේ 12 වෙනිදා. අද වෙනකොට ඒ මරණ සංඛ්‍යාව 1113ක් බවට පත් වෙලා තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව 44653 ඉක්මවනවා. ඒ තමයි අද වෙනකොට තිබෙන තත්ත්වය. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මේ වෛරසයට ප්‍රතිකාරයක් හොයාගන්න තවත් ආසන්න වශයෙන් මාස 18ක කාලයක්වත් වැය වෙයි කියලා. ඒ තමයි වර්තමානයේ වෙනකොට මේ වෛරසය සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය. මේ අතරේ චීනයේ වුහාන් නගරය වසාදමලා අද වෙනකොට දින 21ක් වෙනවා. මිලියන 11ක ජනතාවක් ජීවත් වන නගරයක් මේ අපි දකින්නේ. ඒ නගරය සම්පූර්ණයෙන්ම අද වෙනකොට ජන ශූන්‍ය තත්ත්වයට පත් වෙලා තිබෙනවා. සියලුම ක්‍රියාකාරකම් බිඳ වැටී තිබෙන ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා. සිංගප්පූරුවෙන් වාර්තා වන COVID-19 ආසාදනය වූ 47 දෙනෙක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතලයි කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ වගේම ජපානයේ යොකොහමා වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් තවත් රෝගීන් 39 දෙනෙක් අද වෙනකොට වාර්තා වෙලා තිබෙනවා. ඒ කියන්නේ සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වෙනකොට 175ක්. ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර කටයුතු ඇතුළු සියලු දේ මේ වන විට සිදු කරමින් පවතින බව තමයි චීනයෙන් ලැබෙන, ඒ වගේම ලෝකයෙන් ලැබෙන ආරංචි මාර්ග අපට වාර්තා කරන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන කාරණාවක් තමයි මේ වෛරසය ලෝකයේ පුරා ත්‍රස්ත සංවිධානයක ක්‍රියාකාරීත්වයට වඩා ප්‍රබල ලෙස පැතිරෙමින් තිබෙනවායි කියන කාරණය. අපි කල යුත්තේ බියවීම නොවේ, මෙයට සාර්ථකව මුහුණ දීම. නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය නිරෝධායනය කිරීමේ අත්හදා බැලීමක් චීනයේ සාර්ථක වී තිබෙනවා. මෙම උමග තුලින් ගමන් කරන විට අංශක 360කින්ම නිරෝධායන කාර්ය සිදු කෙරෙනවා. ඒ අනුව තප්පර 20ක කාලයක් තුල නිරෝධායන කාර්ය සිදු කළ හැකිවීම විශේෂත්වයක්. මේ අතර COVID-19 වෛරසය පාලනය පිළිබඳ නායකත්ව රැස්වීමක් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ දිනවල පවතින අධික උෂ්ණත්වයේ හේතුවෙන් සෞඛ්‍යමය ගැටලු ඇතුවහොත් ඒ සඳහා මුහුණ දීමට රෝහල් පද්ධතිය සූදානම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවයි. මේ දවස්වල විශේෂ අවධානය යොමු කරන්නේ ආසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාල සීමාව, අත්පා උදරයේ මස්පිඩු වේදනාව හා පෙරලීම. මේ තත්ත්වයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. ජලය පාන වර්ග පුළුවන් තරම් වැඩිපුර ගන්න, සීනි අධික පාන වර්ග නොගැනීම ඉතා වැදගත් වෙනවා. මොකද ශරීර උෂ්ණත්වය අධික වෙනවා, නාඩි වැටීමේ වේගය වැඩි වෙනවා, ශ්වසන වේගය වැඩි වෙනවා, සිහි මද ගතිය, හිස රදය, වලිප්පුව සිහිසුන් වීම දක්වා යන්න පුළුවන්. මේ නිකුත් වෙලා තියෙන මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්න, ඒ වගේම දෙමාපියන්ගෙන් සහ දරුවන්ගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් අවධියෙන් ඉන්න.
මීගම්මුව ප්‍රදේශයේ කඩුලාන පරිසර පද්ධතිය විනාශ කරන අනවසර ඉදිකිරීම සඳහා ඉඩ ලබා නොදිය හැකි බව පවසමින් මීගම්මුව කලපු සංවර්ධන රැස්වීමේදී රාජ්‍ය නිලධාරිනියක අදහස් දැක්වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිනිය කඩුලාන විනාශ කර ක්‍රීඩා පිටියක් ඉදිකිරීමටයි මෙසේ එරෙහි වුණේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ දරුවෝ සෙල්ලම් කරපු තැනක් නෙමෙයි. මෙතන තමයි පස් ටික දාලා තියෙන්නේ. දරුවන්ට හැබැයි සෙල්ලම් කරන්න බාධාවක් නිසා දරුවෝ ටික මේක උදළු අරගෙන තුනී කරගෙන තියෙනවා. දැන් මේ නිලධාරිතුමිය කියන්නේ මේ පස් ටික මෙතනින් ඉවත් කරන්න එතන අහපව් කඩලාන හිටවන්න ඕන, අහපව් ක්‍රීඩා පිටියක් හදන්න ඕනයි කියලා. මේක දීවරයන් සහ දීවර දරුවන් සහ නිලධාරිතුමියත් එක්ක ඇති වෙන සිද්ධියක් නිසා දේශපාලන අධිකාරියත් එක්ක ඇති වෙච්ච සිද්ධියක් නෙමෙයි. මෙතනදී මේ ඔක්සිජන් සද්ද මේ සිද්ධියක් සම්බන්ධව කියන්නේ එතන හිටිය කෙනෙක්. මම ඉන්න ස්ථාවරයේ කඩුලාන පරිසරය අපිට ඕන. මම මේක මේ බේරන්න මැදිහත් වුණා විතරයි. මෙතන මේ සමාජ ජාල හරහා මේ නියන් ලොකුවට කියවන්න ගියාට. මේ සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාද අදහස් දැක්වුවා. අපේ වනජීවි පනත ඉතාම ශක්තිමත් පනතක්. වනජීවි ඉඩම් කෑල්ලක් අඟලක්වත් බෑ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව අපව ගන්න. අනවශ්‍ය විදිහට ගොඩකිරීම කවුරු හරි කරලා තියෙනවා නම් වනජීවි පනතර විරුද්ධව අවශ්‍ය රාජකාරිය අපි කරන්න පැකිලෙන්නේ ඒ සඳහා කරනවා. මගේ අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවල කිසිම නිලධාරියෙකුට කිසිම දෙයක් කරන්න බෑ. මම වගේම බාර ගන්නවා. හරි දේ කරා කියලාත් මම බාර ගන්නවා. ගිනිනිවීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන ජාලයේ හදිසි බිඳවැටීමක් සිදු වෙති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් හදිසි අවස්ථා දැනුම් දීමට විශේෂ දුරකථන අංග කිහිපයක් හඳුන්වා දී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව 0714 274 161 0714 466 232 0774 110 710 යන දුරකථන අංකවලට හදිසි අවස්ථා දැනුම් දී හැකි බව ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එංගලන්තයේ රට්ලන්හි එම්මා මෑන්ස් ආධිපතිවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්තනය කිරීම මෙන්ම ආයුර්වේද සහ යෝගා සත්කාර ලබා ගැනීමේ අරමුණෙනුයි ඇය මෙරටට පැමිණියේ. ඇය පළමුව සීගිරිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර ඉන්පසුව තවත් ඓතිහාසික ස්ථාන ගණනාවක සංචාරය කළා. මෙරට ආයුර්වේද සහ යෝගා ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා එංගලන්තයේ රට්ලන්ඩ් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි පළමු ඉහළ පෙළේ නියෝජිතවරිය ඇයයි. ආධිපතිවරිය ශ්‍රී ලංකාවට අනානේ වූ ඔසරේකින් සැරසී සිටීමද විශේෂත්වයක් වුණා. This Ayurvedic experience, which is totally and utterly unique. I believe I'm the first guest to stay here. And with my warm water, I wish you well. I wish peace to all the people in Sri Lanka. And come and visit this wonderful space. I have never been to Sri Lanka before, and I've been touched by how peaceful, how beautiful your country is,
and how friendly everyone has been towards us. And I'd like to thank the people of Sri Lanka for making us so very welcome. ඉතිහාසයේ පළමු වරට මෙරටදී බුතාන භික්ෂුන් වහන්සේගේ සහභාගීත්වයෙන් ත්‍රිපිටක සජ්ජායනාවක් කැලණිය මානෙල්වත්ත මහා විහාර පරිශ්‍රයේදී අද ආරම්භ වුණා. අද සිට දින හතරක් පුරා මෙම ත්‍රිපිටක ධර්ම සජ්ජායනාව පැවැත්වෙනවා. බුතානයේ සිට මෙරට වෙත වැඩම කළ ස්වාමීන් වහන්සේ 31 නමක මෙම පින්කමට දායකත්වය ලබා දෙනවා. බුතාන සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත අලංකාරවත් පෙරහරකින් උන්වහන්සේ විහාරස්ථානය වෙත කැඳවාගෙන ඒමට කටයුතු කෙරුණා. දිනකට පැය 12 බැගින් උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය සජ්ජායනා කරමින් ලෝකවාසී ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අයුරු දැකගත හැකි වුණා. මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති තයිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෝධාගම චන්දිම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්වෙනවා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සේලුම පාසල් විභාග සඳහා අයිතුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටිනවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංකයෙන්. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිට සෑම ශිෂ්‍යයෙකුටම අනන්‍ය වූ ශිෂ්‍යාංකයක් ලබා දෙන අතර ඉන් සිසුන්ගේ විභාග ප්‍රතිඵල මෙන්ම දත්ත පද්ධතියකට ඇතුළත් විෂය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳවද තොරතුරු ලබා ගත හැකි. මේ අතර උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය ජෛව පද්ධති තාක්ෂණවේදය ඉංජිනේරු තාක්ෂණවේදය මෙන්ම විද්‍යාවයන විෂයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණකයන්ත්‍ර භාවිත කිරීමටද අවසර ලබා දීම කෙරෙහිද අවධානය යොමු තිබෙනවා. ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සුළු භූචලන තත්ත්වයක් මතු වුණා. ගාල්ල ගෝනුපිනුවල කම්මල්ගොඩ යන ප්‍රදේශවලට හා අලුත්වල අම්පේගම යන ප්‍රදේශවලටයි මෙම භූචලනය සිදුව තිබෙන්නේ. විදුහල්පති විභාගයේ සමත්ව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අයගේ උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වුණා. උද්ඝෝෂණය සඳහා වෙන් කර තිබූ ස්ථානය තුලයි ඔවුන් මෙසේ උද්ඝෝෂණය සිදු කළේ. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිටදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය හා රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය සහභාගීත්වයෙන් උද්ඝෝෂණය පැවැත්වුණා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk